සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි බොහෝ දෙනෙක් කනගාටු වෙන සිද්ධියක් තමයි අපිට අපේ තියෙන ඒ සම්බන්ධතාවයන් අතරතුර තියෙන අපිව කනෙක් කරලා තියෙන සම්බන්ධ කරලා තියෙන ඒ විශ්වාසය කැඩිලා යන අත්දැකීම් බිඳිලා යන අත්දැකීම් එකතු වෙනකොට උදාහරණයකට වීදුරුවක් ගත්තොත් ඒක වැටුනොත් මල් මල් වීදුරුවක් කියලා හිතමුකෝ ඔය වීදුරුව බිමට වැටුනොත් ඔය වීදුරුව ක්‍රැක් වෙනවා සමහර වෙලාවට අපිට ගම්වල උදව්වෙන් නැවත මේක පිලිසකර කරගන්න පුළුවන් වෙයි නමුත් අර ඒ ඉරි තැරිච්ච බව ඒ තුල තියෙනකොට ඒ ඉරි තැරිච්ච බව ඒ වීදුරුවේ තිබිච්ච ඒ ලස්සන ස්වභාවය නැති කරලා දමන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපිට අපේ ජීවිතයේ තියෙන ලොකුම ලොකු වස්තුවක් තමයි විශ්වාසය කියලා කියන එක. මෙන්න මේ දේ පළුදු කරගත්තොත් අපිට ගොඩාරියක් වෙලාවට රිග්‍රෙට් වෙන්නට සිදු වෙනවා. අපිට පිටිපස්ස බලලා කියලා අපිට ගොඩක් වේදනාව විඳින්න දුක් විඳින්න අපිට සිදු වෙනවා. ඉතින් ඒක නිසා තව කාට හරි අපිට තෑග්ගක් දෙන්න ඕන නම් ලොකු ලොකු වස්තු සම්භාරයන් නුදුන්නට කමක් නැහැ. නමුත් සම්බෝලයි බතු විකාර හරි ඉන්න ඒ ගෙවල් වල තියෙන ඒ නිදහස ඒ විශ්වාසය මත ගොඩනැගිච්ච ඒ ජීවිතවල තියෙන රසය හරි වටිනවා. ඉතින් මේක දේවත්වයේ තුල ඇති වෙන ලස්සන ආශිර්වාදාත්මක දිවි පෙපතක්. එහෙමනම් අද දවසේදී අපි සුබ ප්‍රාර්ථනා කරමු. අපි හැමෝම එක එක පුද්ගලයන්ට අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මේ සම්බන්ධතා පද්ධතියක් තියෙනවා. මේ සම්බන්ධතා පද්ධතිය තුළ බය නැතුව අපිව විශ්වාස කරන්න පුළුවන් ආකාරයට හැසිරෙන්නට, ක්‍රියා කරන්නට, පිළිතුරු දෙන්නට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය අපි හැමෝටම ලැබේවා. ආමෙන්.